හිතපල්ලබන් අපි හැමදේම මේ බොරුවත් තුල ගොඩනගන්නේ. අවදියෙන් තමන් අවදි කරගනින්නලා තා ඒ විශ්ව ගබඩාව උඹලා ගාව තියෙනවා මිදාර. මතක කාලේ නම් මේ මොහොත දක්වා උඹලගේ මතක ගබඩාව යමත් තියේද? ඒ තමා උඹලට ඉස්සරහට අවශ්‍ය කරන අත්‍යවශ්‍යම දේ. මතු කර උඹල ජීවිතවලට එකතු කරගනින්නලා. අද ගොඩාක් උඹලට පහඳ කන්දක් නිර්මාණය වෙනවා අනුන්ට පේන්න යන ගමනේ. මං කෙටියෙන් කියන්නම් අම්මේ දාත වැඩි කතා කරන්නේ නැහැ. එපා වෙලා ඉන්නේ 2000 කට බලන්න දෙපැ නේද බා. උඹලා හිටන් ඉඳලා තේපා වෙලා ඉන්නේ මං දන්නවා. මොනා කරන්නද ඉතින්? කාර මොගාන අවේ ඉන්න. ඔවා පේනවා බා. අද මගුල් ගයක් එද්දි කොහොමද කරන්නේ බා මගුල්ගේ? අපේ වත්මන් තාත්තේ අපි ගලපමුකෝ. දරුවෙක්ගේ මගුල් ගයක් එනකොට අද කොහොමද වෙන්නේ ඒක? තමන්ගේ තියෙන සල්ලි ටික ඔක්කොම වියදම් කරනවාද මොකද්ද වෙන්නේ? ලොකු ලොකු සල්ලි කාර්ය නම් තමන්ගේ තියෙන ටිකක් ඉතුරු කරගෙන ටිකක් වියදම් කරලා මහ ලොකුවට ගන්න ඒ කාර්යය. ඔය සල්ලි නැති පුජ්‍යලට අපි සල්ලි නැති කට්ටිය හිතමු කොහොමද ඒ අය කොහොමද මේ මගුල් ගේ ගන්නෙ? නෑ වෙලා ඉතින් ගන්න. මොකද්ද ගන්නෙ? මගුල. ඔය මගුලම තමා පොළ වුණේ අව මගුල වෙන්නේ මුළු පවුලෙම. ඈ ගෙදර ආර්ථික පන්න අර පන්න මේ පන්න ඉතින් ගෙදර දෙන්න අතර මොකද වෙන්නේ? ගැටුම් ගෑනු එක ගැටුම් දාගත්තාම පිරිමින් අතර රුදුරින් නම දන්නේ කවුද බා? පිරිමි නේද? ඈ එපා වෙන්නේ නැත්නම් බං එහෙම බලාදී පුම්බන් මෙහෙම පුම්බන් ඉනකොට එපා වෙන්නේ නැද්ද ගෑනුන්? පිරිමි දන්නවනේ ඕක අත්දැකීම් තියෙනවනේ. උඹලා කතා කරන්න කැමති නෑ බා ලැජ්ජයි උඹලට. ඇයි බා ලැජ්ජ? ඈ ලැජ්ජ වෙන්න එපා. ඇත්ත කතා කරමු. හිතපල්ලා හිතපල්ලා. බෑද හිතන්න? මිනියන් තමයි. මගුල්ගේ අතපේ තියෙන සල්ලි ඉවර කරලා කියපල ඒත් නෑ ණය වෙලා ගන්න. ගත්තට පස්සේ මගුලෙන් පස්සේ මොකද වෙන්නේ? මාසයකට පස්සේ ණය කියවනකොට තොපිට ජීවිතේ පා වෙනවා. තේරුම් ගන්නilla. ඒකත් නෙමෙයි අද වත්මන් තාත්තේ ඊට වැඩිය භයානකයි. තමන්ගේ ගෙදර ඉඩම උගක් තියෙනවා. බැංකුවට තමයි වැඩිපුරම තියෙන්නේ. බැංකුව සෑදී පැහැදී ඉන්නවා මේ දෙන්න. ඈ බොරුවට දාන්න නිවදල්ලුත් වැඩියා කරන්න කියලා. සාමාන්‍ය ගයක් දොරක් මේ විදියට හරි තියෙනවනම් මම නම් කියන්නේ බැංකුවලින් දෙන්න සුදුසු නෑ. ඇයි? එතන ණයකාරයෙක් නෙමෙයි මිනිහා පත් කරන්නේ. ඈ ඔය කතා කරන්න කිව්වොත් අම්මේ තාත්තේ තොපිට තේරෙන්නේ නැයි භාෂාව. ඒකෙන්ද මම ඒක නතර වෙන්නම්.